खनिज तेल वृत्तीय समिति अद मध्यम रात्रि सिट वर्जने रटपुरा इंधन पिरोम हल बल दिगुपोली रजे वैद्यल दहरीन हेट यलित वेड वर्जने कट सरसे सेसु वैद्य वृत्तीय समिति वर्जने प्रतिक्षेप कराई बेंदुमकर कोमिसम हमोट प्रबल एमतिवरेकुगे बिरिंदा केंदवाई सुपिरी निवसाक मिलती गत आयरु प्रश्न कराई और हतली का पार्लियामेंट तो सेवा पार्लियामेंट के वस्तुएं कोटि गणना के दाने अर्जुन महेंद्र ने कहला गसा क्या है एक दमे तुम्हारे लभुप्रतिला मडकलपुए विरोधतावक विसुरुवा हरीमट पोलिसियेन कंदुलु गैस वन अली मुहुदुगिये ऐ हम्बन्तट वराये अनागतय अद मध्यम रात्रि सीट वनवर्जन वन बाब खंज तेल वृत्ति समित एक मुतु अद पस्वरुए निवेदन कला अभी इलन इलिम तुन ट्रिंक कम्युनिटी टैंक फार्म में हम्बन तोट सपुगास्कांद पिरिपहदु नवीकरणे केन कारणा तुनम मेरटे अनागते इतामत्म दटिव अवश्यवेन सह अनागते रंदा पवतिन प्रधान मर्मस्थान तुना एम निशा मेक बेरा गेनीम अप सीलम दिनागे वगकीम ये वगकीम दायक इंजीनियर मिथन करलती जूली विशियात्र दिन महावेडवर्जन करलाटे राज्य नायक दिदनाम वृत्तीय समिति के लोक पीपीदी मे अप्रैल विशियात्र एक अभी खरुण तुना मूल कर तम यदा अभी स्ट्राइक एक करे एक खरुण तुने एक खरुण तमाय हेट दस तुल कैबिनेट कट गेनाला मे पाप कर्मे करा मे करना रट दीवन करना पुलवा डॉलर रोलिंग आदाय गण पुलवा मार्ग तमाय हेट चीना दीला विजाति करने करना अभी अवग की मतव की त्रिविध हमुदाव निम पोलिस निम अमेरिकन हमुदाव दाला अभी मेक तेल बिदक हेट दवस अद रात्रि मध्यम रात्रि सीट बेदा नीट दे मे वेन्ना अपहसुता अन्नी वारे मजे वग की अन्न मेम वर्षण प्रकाशित पत्म समग अदपस्वे सिट इंधन पिरोम हल असल दिगु पोलिम दखन लेना महाजनता ගාල සංගමිත මන්සන්දිය ආසන්නයේ තිබෙන ඉන්ද්‍රන පිරවුම් හල ඉදිරිපිටයි ඔබට මගේ පසුබිමෙන් පෙනෙනවා මේ ස්ථානයේ ඉන්ධන ලබා ගැනීමට පැමිණි පාරිභෝගිකයන් විශාල පිරිසක් පොලිමේ රැඳී සිටින ආකාරය අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන ඛනිජ තෙල් සේවක වර්ජනයේ හේතුවෙන් ඉන්ධන තම රතවාහන වලට ඉන්ධන පුරවා ගැනීම සඳහා මේවන විට විශාල පිරිසක් මෙම ගාල්ලේ සියලුම ඉන්ධන පිරවුම් හල් වටා රසකකා සිටින ආකාරය තමයි අපට දක්නට ලැබුණේ මම නිවුස් ෆස්ට් වෙනුවෙන් සමන් කළුආරච්චි ගාල්ලේ සිට මම මේ මොහොත වින විට රැඳී සිටින්නේ අනුරාධපුර ඉන්ධන පිරවුම් හලක අනුරාධපුරයේ නගරය ඇතුළත ඉන්ධන පිරවුම් හල් 6ක් තිබෙනවා එම 6ෙම මේ වෙනකොට දැඩි තදබදයක් තිබෙනවා මේ ඉන්ධන ලබා ගැනීම සඳහා තීරෝ රථ යතුරුපැදේ මොටර රථ සහ සියලුම වාහන මේනකොට දැඩි තදබදයක පවතිනවා තමුන් ඉන්ධන ලබා ගැනීම සඳහා මම නිවුස් ෆස්ට් වෙනුවෙන් ප්‍රනිත් නෝරංග සමත් සිංහ අනුරාධපුර अद मध्यम रात्रि सीट क्रियात्मक निमित्त खनिज तेल वेडवर्जने वहाम मेम वाहन हिम तमंगे वाहन रगन खनिज तेल पूर्ण आकार कपड़े संधान फुलवाम मेवन मेम इस्ताने इताकार बहुल आकार अपने दिशा मम प्रदीप गुणवर्धन न्यूज फस्ट ने दमुल नगर मध्य सीट राज्य वायत निर्धारेंगे संघ में हेट उदय नाट्य सिट नवता संकेत वर्षण बाब अद निवेदन कला राज्य वैद्य निर्धारण के संघमे प्रधान इली मक्वाणी वैद्यपीठ शिष्यक्रियाकारी कमिटी कैंदूमकर रायन छायलत् महता अतनगुड के निमित उत्साह कलावस्थावे अति उत्तत्व पिलबंधव विधिमत विमर्शन सिद्धियन हेलिकल मे गटलो तुन मेरा
ව්‍යසනකාරී තත්ත්වයක් නැවත ඇති නොවීමට වග බලා ගන්න කියන එක අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ මිනිස්සු අයින් කරලා දාලා එහෙමනම් ආමිකෙන් ඉස්සරගෙනත් දැන් මේ වගේ ආමිකෙන් වජන නැත්නම් ඔය මිනිස්සු අපිට වැඩකුත් නැහැ. එහෙම ඩොස්ටර්ලා මොකටද අපිට දුප්පත් මිනිහෙකුට කොහෙත් තැනක් නැත්නම් මේ මිනිස්සුන්ගෙන් අපිට වැඩක් නැහැ. මේ වැඩ වර්ජනය කියන්නේ තනිකරම මාපියාවන් මේ කරන්නේ මේ වෛද්‍යවරු. මේ චැනල් වලින් අම්බ කරනවා මෙහෙන් අම්බ කරනවා. ආ මේ සයිටම් කියලා දාගත්ත එකකට මොන තරම් වදයක් දෙනවද අපිට? අපිට ක්ලිනික් එකකට ගියාම ක්ලිනික් එකක බේතක් ගන්න නැහැ. ඇයි මේ කරන අපරාධ? ආ දඬන් හෙන අතම ගන්න ඕනේ ඇත්තම. මේ කිසිම තේරුමක් නැතු ඔය වර්ජිනේ කරලා අන්තිමේදී දුප්පතාව මීට පස්සේ මං හිතන්නේ ඒකට වඩා හොඳයි වහ ටිකක් දීලා මරලා දැම්මම. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමේ ජනතා විරෝධය නොතකා වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කළද ඊට සහය නොදක්වන බව ශ්‍රේණි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. ඔවුන් ජනතාවට විහිළු සපයන්නන් වෙලා ඉවරයි. මොකද හැම එකටම ස්ට්‍රයික් කරනවා. මේ වර්ජන අවිය කියන එක අන්තිම බැරි මොහොතේ තමයි පාවිච්චි කරන්න ඕන. කෙරවලපිටිය බලාගාරයේ ජන යන්ත්‍රයක් අක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි බලය එනහිට තිබෙනවා. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ යන්ත්‍රය අලුත් වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ මහරගම, නුගේගොඩ, දෙහිවල, රාජකිරිය සහ කලුතර මෙන්ම කොළඹ ඇතුළු තදාසන ප්‍රදේශවල මේ වන විට වරින් වර විදුලිය විසන්දිවන බවයි. ප්‍රධාන අනුග්‍රහය හම්බන්තොට වරාය මෙරට ආර්ථික ඉදිරි ගමන තීරණය කරන ප්‍රධාන සාධකයක්. එහි අනාගතය කෙඹදු වේද? අද බිස් ෆස්ට් වෙන් වන්නේ ඒ පිළිබඳව විමසා බැලීමටයි. මාගම්පුර මහින්ද රාජපක්ෂ වරාය හෙවත් මාගම් රුහුණුපුර වරාය ඉදිකිරීම ආරම්භ කෙරුණේ 2008 ජනවාරි මාසයේදී. 2010 නොවැම්බර් මස 18 වන දින එහි පළමු අදියර විවෘත කළ අතර මෙය නැංගුරම් පොළවල් 3කින් සමන්විතයි. චීන රජයේ මූල්‍ය අනුග්‍රහය ලබාගෙන නිමවා ඇති මෙම වරාය ලොව ප්‍රථම අභ්‍යන්තර වරාය වන අතර මෙහි ප්‍රථම අදියරේ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 361ක් වන අතර ඉන් 85%ක් සැපයුවේ චීනයේ එක් ඉම් බැංකුවයි. නැව් ඉන්ධන මාරු කිරීමේ පරයන්තයක් සහ තෙල් ටැංකි සංකීර්ණයක්ද මෙහි ඉදි වූ අතර වරාය වාර්තාවන්ට අනුව 2014 වසරේ ඉන්ධන මෙට්‍රික් ටොන් 69,000ක් මෙහෙයුම් කර ලබා ඇති ආදායම රුපියල් බිලියන 4ක්. නමුත් වරාය වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ 2014 වසරේ අගභාගයේදී එවකට රජය ඉන්ධන මෙහෙයුම් නතර කළ බවයි. කෝප් වාර්තාවට අනුව 2015 මේ මාසයේ සිට 2016 අගෝස්තු දක්වා කාලය තුළ හම්බන්තොට වරායේ පාඩුව මිලියන 37,000ක්. මෙම තත්ත්වය තුළ මෙහි පරිපාලනය සාමූහික ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමට වත්මන් රජය සාකච්ඡා ආරම්භ කළ අතර ඒ සඳහා රාමුගත කිවිසුමක් පසුගිය වසර අවසන් භාගයේදී අමාත්‍යංශ ලේකම්වරුගේ කමිටුව හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම අතර අත්සන් තැබුණා. 80%ක් චීන සමාගමටත් 20%ක් වරාය අධිකාරියටත් හිමිවන පරිදි අවසන් එකඟතාව දක්වා ගමන් කළ යුතු ආකාරය මෙම රාමුගත කිවිසුමේ සඳහන්. කෙසේ වෙතත් ඊට ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව වෘත්තීය සමිති විපක්ෂයේ දේශපාලන පක්ෂ දැක්වූයේ දැඩි විරෝධයක්. එවකට විෂයභාර අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග මහතාද මෙම ගිවිසුමේ එකඟතාවන් පිළිබඳව සෑහීමකට පත්ව සිටියේ නැහැ. මම කිව්වේ තවුරු 50ක වගේ ගිවිසුමක් තමයි සුදුසුකම් ජනාධිපතිතුමාට ඒ ස්ථාවරයේ ඉන්නවා. මේ තත්ත්වයේ හැමුවේ හම්බන්තොට වරාය සඳහා ආයෝජකයෙකු කැඳවා ගැනීම පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට ජනාධිපතිතුමා විසින් කැබිනට් අනුකමිටුවක් පත් කළේ පසුගිය මාර්තු 21 වනදායි. එම කැබිනට් අනුකාරක සභාවේ සමාජික අමාත්‍ය සරත් අමුරුගම මහතා ජුනි මාස 6 වනදා එම කමිටුවේ ප්‍රගතිය පිළිබඳව දැක්වුවේ මෙවන් අදහසක්. ඉතින් දැන් මහින්ද සමරසිංහ මැතිතුමා ඇමතිවරයා හැටියට පත් කළා තියෙනවා. දැන් එතුමාගේ භාරයේ තමයි තියෙන්නේ. එතුමා අවසාන තීරණයක් ගනීවි. ඒ අනුව හෙට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් නව ගිවිසුමක් කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඉතින් දැන් 80%ක් මේ වරාය විකුණන්න එකඟ වෙලා තියෙනවා. ඒ විකිණීම කරන්නේ මේ අනුනම අවුරුදු බද්දක් හැටියට මුලින්ම දීලා ඒ කාලේ අවසන් වුණාට පස්සේ තව අනුනම අවුරුද්දක් බදු දෙන්නක් එකගත්වයක් ඇතුව ඒ කියන්නේ විකිණීමක් තමයි කරන්නේ. අපි ආණ්ඩුවේ ඒ අමාත්‍යවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා මේ ඉදිරිපත් කරන ලද හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම සම්බන්ධව ගෙනෙන කැබිනට් පත්‍රිකාවට පක්ෂව කටයුතු කරන්න එපා. ඊට එරෙහිව කටයුතු කරන්න මේක ආණ්ඩුවට බරක් වෙලා නැහැ. ආණ්ඩුවට බරක් කරලත් නැහැ.
අපිට නැගෙනහිර පර්යන්තේ සංවර්ධනය කිරීම සඳහා වූ අපිට මුදල් ශක්තිය තියෙනවා මේ මුදල් ශක්තිය තිබියදී තමයි මේ වටිනා සම්පත විකිණීම සඳහා ආණ්ඩුව මේ විදියට තකතිරු වැඩ කටයුත්තකට අත ගහලා තියෙන්නේ ඒ නිසා අපි ආණ්ඩුවට මේ තකතිරු වැඩේ කරන්න ඉඩ තියන්නේ නැහැ ආන්දෝලනාත්මක බඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවට අද ප්‍රබල අමාත්‍යවරයෙකුගේ දිනක් කැඳවා තිබුණා. ඒ පිළිබඳව තොරතුරු ගැනීමට තුන්වන මැදිරිය සිට වසන්ත මාසිංහගේ සූදානමින් වසන්ත ඔබරයි අවස්ථාව. ඔව් සුදීපහන් බඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිෂමේ අද දවසේදී සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි සූදානම් වන්නේ. අද කොමිෂම හමුවේ සාක්ෂි දුන්නේ සාක්ෂිකාරිණියක්. ඇගේ සාක්ෂිය වූයේ කොළඹ පිහිටි තමන්ට අයත් මහල් නිවාස සංකීර්ණයක සුපිරි ඒකකයක් ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙකුගේ බිරිඳක් කුලියටගත් ආකාරය ගැන මේ නිවස ඒකක දෙකක් ඒකාබද්ධ කරලා තමයි සකස් කරලා තියෙන්නේ. නිවසේ ප්‍රමාණය වර්ග අඩි 4000ක්. වර්ග අඩි 4000ක් කාමර 4කින් සමන්විතයි අදි සුඛෝභෝගී නිවසක්. මේ නිවස මේ අද සාක්ෂි දුන්න සාක්ෂිකාර්මීය මිලට අරන් තියෙන්නේ රුපියල් මිලියන 120කට. රුපියල් මිලියන 120කට. ඇය සේවය කරන්නේ ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටි සමාගමේ අධ්‍යක්ෂවරියක් ලෙසයි. මේ සමාගම වැලිගම පිහිටි මැරියට් හෝටලයට සම්බන්ධ සංවර්ධන කටයුතු වලට සම්බන්ධ නිසා අද සාක්ෂි දුන්න සාක්ෂිකාරිය සඳහන් කළා ඇයට වැඩිපුර කාල වේලාවක් වැලිගම ගත කරන්නට සිදුවීම නිසා මේ සුපිරි මහල් නිවාස සංකීර්ණයේ ඒකකය කුලියට දෙන්න තීරණයක් ගත් බව. අනතුරුව ඇය මේ පිළිබඳව තරවකරුවන් හරහා දැනුවත් කළා තියෙනවා. කොහොම වුණත් තමන්ගේ සහෝදරයා හරහා ඇයට ඇමති බිරිඳක් මේ නිවස කුලියට ගැනීමට ඉදිරිපත් වූ බවට දැනගන්නට ලැබිලා තියෙනවා. මේ ඇමති බිරිඳ ප්‍රබල අමාත්‍යවරයාගේ බිරිඳ මේ කුලියට දෙනවා යයි පවසන නිවස බැලීම සඳහා ඇවිත් තියෙනවා. ඇවිල්ලා ඇය එතන ඉඳන් මේ සාක්ෂිකාරියත් එක්ක කිසියම් පුද්ගලයෙකුට ඇමතුමක් අරගෙන තියෙනවා. ඇමතුම අරගෙන ඇය සඳහන් කළා තියෙනවා තව පැයක් ඇතුළත මෙතනට අපි දෙන්නම හඳුනන කෙනෙක් පැමිණේවි කියලා. පැයක් ඇතුළත එම ස්ථානෙට පැමිණ තිබෙන්නේ අර්ජුන ඇලෝෂියස්. සාකච්ඡා වලින් හැඟී ගිහිලා තියෙනවා සාක්ෂිකාරිය සඳහන් කළා කොමිසම හමුවේ සාක්ෂිකාරියගේ සාක්ෂීන් කියවුණා අර්ජුන ඇලෝෂියස් මේ නිවස කුලී පදනම් මත ගත්තත් මෙහි පදිංචියට එන්නේ ප්‍රබල අමාත්‍යවරයාගේ බිරිඳ සහ ඇගේ පවුලේ සමාජිකයන් කියලා අද සඳහන් වුණා. කුලි එකඟතාව අනුව මාස 6ක කුලිය රුපියල් මිලියන 7.3ක් රුපියල් මිලියන 7.3ක් මාස 6ක කුලිය නැවත නොගෙවෙන ගාස්තුවක් තියෙනවා. ඒ ගාස්තුව රුපියල් මිලියන 2.92ක්. තවත් මුදලින් ගෙවිය යුතු තිබුණා රුපියල් මිලියන 1.4ක්. ඇය මේ නිවස කුලී පදනම් මත ලබා ගන්න එකඟතාව පළ කරලා තියෙනවා. ගිවිසුම සඳහා මේ සාක්ෂිකාරිය වෙනුවෙන් කටයුතු කරලා තියෙන්නේ ඇගේ නීතිඥ සමාගම ඇලෝෂියස් මහතා වෙනුවෙන් පෙනී ඉඳලා තියෙන්නේ සුල්බා සුත්‍රා කියන සමාගම. කොහොම වුණත් මේ සාක්ෂිකාරිය සඳහන් කළා තියෙනවා මේ අර්ජුන ඇලෝෂියස් සුල්බා සුත්‍රා සමාගමේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු නොකරන නිසා ගිවිසුමට අත්සන් කිරීම සම්බන්ධයෙන් යම්කිසි පසුබෑමක් දැක්වූ බව අද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සාක්ෂිකාරිය සඳහන් කළා. මේ නිසා පසුව අර්ජුන ඇලෝෂියස් වෙනුවෙන් අත්සන් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ වෝල්ට් ඇන් රෝ කියන සමාගම. මේ වෝල්ට් ඇන් රෝ කියන සමාගමේ අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කරන්නේ ජෙෆ්රි ජෝසප් ඇලෝෂියස්, අර්ජුන ඇලෝෂියස්, සුරේන් මුතුරාජ් කියන තිදෙනා. මේක ප්‍රධාන මේ සමාගමේ ප්‍රධාන කොටස්කරු පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින් සමාගම. එම සමාගමට පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමත් අයත් වෙනවා. මාස 6ක කුලිය ලැබෙන්නේ වෝල්ට් ඇන් රෝ සමාගමේ සම්පත් බැංකු ගිණුම හරහා. මාස 6ක කුලිය ඔබට මතක ඇති මිලියන 7.2ක්. සාක්ෂිකාරිය අද ඒ පිළිබඳව කොමිසම හමුවේ අනාවරණ කළා. මිලියන 3කට ආසන්න නැවත නොගෙවෙන ගාස්තුව එන්නේ එම සමාගමේ පෑන් ඒෂියා බැංකු ගිණුම හරහා. නීතිපති දෙපාර්තමේන්තුවත් කොමිසම හමුවේ සඳහන් කළා පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින් සමාගම රුපියල් මිලියන 7.2ක් පෑන් ඒෂියා ගිණුමෙන් අරගෙන තියෙන බව.
जनाधिपति संधान कला मे अतर तुर अलोशियस पिलिबंद अनावरण निसा थमंट किसियां चकित्या केती उबावत अद मे साक्षिकार्य बेंदुंकर कोमिसम हमुए संधान कला मे चकिते निन अवस्था वेदी मे साक्षिकार्यट अर्जुन अलोशियस केन दुरकथन एमतुमा क्लबेनो अर्जुन अलोशियस सहेदी संधान कला तीयनवा खुली गिविसुमट अदाल गिविसुमे थमंगे पीटपत विनाश कलबाव मेहदी साक्षिकार्य कियनवा अर्जुन अलोशियस याम किसी इंगिया पलकला कियला ऐगे पीटपतात विनाशक लेसट एहम एवगे इल्लीमा करन्न हेतु मुकाक्द कियला अय दान्ने नैति बव अद बेंदुम कर कोमिसम हमे साक्षि देमिन अय प्रकाश कला मे अतर तुर मे निवस लबागिन मास हयक कुली काले केमेन केमेन अवसान वेगिन यानो ए अवस्था वेदी अर प्रबल हिमनताम राजे प्रबल अमात्वर्यागे बिरिंद मे साक्षिकार्य संधान करते बेनवा थावम अपगे स्थिर निवसे प्रतिसंस्करण कटयुतु अवसान नैति निसा अपिट इन्न तनाक नह कियला मे निसा नैवत नोगेवन मुदल रुपियाल मिलियन देका दशम नमे देका तिबेन निसा तवत मास देकक खाल्याक निवसे सितिय हैकी बवत हिमनताम मे निवस मिलदी गैत हैकी बवतात किसियां मु योजनावक इदरिपात वेला तियनो मे योजनाव संबंधेन साकच्छा कल्ल तियन्ने अदाल प्रबल अमात्यवर्यागे दियनिय मे साकच्छावेन पास्से मे सुपिरि निवस रुपियाल मिलियन 165කට रुपियाल मिलियन 165කට मिलदी गन्न अदाल अमात्यवर्यागे बिरिंद सह दियनिय तीरणय कल बव साक्षिकार्य अद जनाधिपति बेंदुमकर विमर्शन कोमिसम हमुवे साक्षि देमिन अनावरण कला मे अनुव अत्पिट मुदलट लबेनवा पलमुव रुपियाल मिलियन 16.5ක් रुपियाल मिलियन 16.5ක් अमात्यवर्यागे बिरिंद मे साक्षिकार्यट गेवा तिबेनवा अमात्यवर्यागे बिरिंद संधान कला तियनवा दवस देहकीन दवस तिहकीन इतिरी मुदलवन रुपियाल मिलियन 148.5 गेवनवा बब मे निवस मिलदीगेन तिबेन्ने ग्लोबल ट्रांसपोर्टेशन एंड लॉजिस्टिक केन समागमाय एही अध्यक्ष वर्यान देदनेक किन्नवा ए अदाल अमात्यवर्य अमात्यवर्यागे बिरिंद अमात्यवर्यागे दियनिय मे साक्षि विमसीम मे आकारेन सिद्ध वेद्दी अद दवसेदी अर्जुन अलोशियस गे नीतिज्ञयंट बेंदुमकर कोमिसम दनुम देनवा 2015 वसरे इदान अर्जुन अलोशियस भावित कल दुरकथन लैपटॉप परिगणक सन्निवेदन उपकरण सीआईडीट एहेम नैत्तम अपराध परीक्षण डिपार्टमेंटुट बार देन्न कियला ए अनुव अर्जुन अलोशियस ओहुगे नीतिज्ञयन समग अद पस्सरुवे पेमिनला तमंगे दुरकथन सन्निवेदन उपकरण लैपटॉप परिगणक सीआईडीट बार देनवा कोहोम वुणत् अर्जुन अलोशियस गे नीति बेंदुमकर कमिशन संधान करना 2015 वसरे दी अर्जुन अलोशियस भावित कल दुरकथन सिंगापुर वेदी विनाश अनुभव मे करुण प्रकाश बीमा एक नीतिपति डिपार्टमेंट याम किसी पुदुमे पल करना कोहमुना नीतिपति डिपार्टमेंट संधान करना कमिशन थमंट मे दुरकथन आदाल दत्त स्वागनी मत हैकी बव मे अतर तुर अदेदी कोमिसमेदी दनगा लबेनवा हिटपू मुदल अमात्य रवि करुणानायक महताट कोमिसम पसुगे सेनसुराद दनुम दीति बेनवा हेट दवसेदी कोमिसम हमूट पेमिन साक्षि लबादेन लेसट कुहमुनात रवि करुणानायक हिटपू मुदल अमात्यवर्यागे नीतिज्ञीन अद कोमिसमट दनुम दुन्ने हेट दवसेदी विनत कटियुतु तिबेन निसा अमात्यवर्याट मे कोमिसमट पेमिनीमे नोहेकियावक तिबेन बव नमुत हेकि මනින් මුදල් අමාත්‍යවරයා හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කොමිසම හමුවට පැමිණ සාක්ෂි ලබා දිය යුතු බව බැනුම් කර ගනුදෙනු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම අද දවසේදී දැනුම් දුන්නා. ඒ තමයි අද දවසේදී කොමිසම හමුවේ සිදුණු කටයුතු අපි කොමිසමේ කටයුතු පිළිබඳව ඉදිරි දිනවල සිදු කරන කටයුතු පිළිබඳවත් අපි වාර්තා කරන්න සූදානමින් ඉන්නේ. පහන්
ආන්දෝලනාත්මක බැඳුම් කර වංචාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂිකාරණයක් විසින් ප්‍රබල අමාත්‍යවරයෙකුගේ බිරිඳක් පිළිබඳව කළ අනාවරණයක් පිළිබඳවයි වසන්ත ඔබව දැනුවත් කළේ රශ්මා ඔව් ප්‍රශ්නගත බැඳුම් කර පිළිබඳව සමාජවාදී ජනතා පෙරමුණද අද අදහස් පළ කළා ඒසෞරුද්දක පාර්ලිමේන්තු සේවාව ගැන අගමැතිතුමාගේ අපේ මොකද්ද එතුමා වෙනුවෙන් ප්‍රදානය කරන අපේ උදාන වාක්‍ය ඒක ඇහුවේ නැහැ මත්නම් කියන්න තියන්නේ අවුරුදු 40ක පාර්ලිමේන්තු සේවාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ වස්තුවේ කෝටි ගණනක ධනය අර්ජුන මහේන්ද්‍රන් එක්ක එකතු වෙලා ගසා ගැවුවා ඒක තමයි එතුමා ලැබු ප්‍රතිලාභ ඒක තමයි जपान श्रीलंका मित्रत्व पदनम विसिन गिनी निवन रत देखा कद निलवशें जनाधिपति तुमा वेथ बार दुन्ना मात्र डिस्ट्रिक्ट पार्लिमेंट मंत्री बुद्धिग पत्रण महतागे मेदिहत्वीमें जपान श्रीलंका मित्रत्व पदनम विसिन परित्याग करन लद गिनी निवन रत्वन वटनाकम रुप्याल मिलने कसे पनाक मिठादाल लिपि लेखन जनाधिपति तुमा वेथ बार दुन्ने जपान श्रीलंका मित्रत्व पदनमे सभापति लाल तिलकरत्न महता विसिन गिनी निवन रत देख श्रीलंका गुवन हमुदाव सह हिंगुराकुड प्रादेशिक सभा वेथ लबादीम कट्युत कर तिबिनवा मे अतरद पस्तर्वे बुरल बोसित दहंपियस वेहर वहंसे सहित विहार संकीर्णे विवृत करुणे जनाधिपति मैत्रीपाल सिरिसेन महतागे प्रधानत्वे केले इन अली मुहुदु याने ऐ मेदिनवल प्रवृत्ति बालन हुगाक देनेक आहन प्रश्नयाक මේ ගැන න්ියුස් ෆස්ට් කරන විමසා බැලීමක් දැන් කෝකිලායි ප්‍රදේශයට අයත් කෝකුතුරු අය සිට නාටක සතවුම් 8ක් පමණ දුරදී සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලියකු බේරා ගැනීමට නාවික හමුදාව එදින සමත් වුණා ත්‍රිකුණාමලය රවුන් දූපතට සහ කොමුලියා තුඩු අතර වූ මුහුදු ප්‍රදේශයේ සැඩ පහරට හසුව මුහුදේ ගසාගෙන යමින් සිටි අලි දෙදෙනෙකු නාවික හමුදාව බේරා ගනි මෙලෙස වනාලීන් සැඩ පහරට හසුව ගැඹුරු මුහුදු ප්‍රදේශවලට යාමේ ප්‍රවණතාවයට හේතු මොනවාද මේ සතුන් අනාගතයේ ඇති විය හැකි යම්කිසි කාලගුණික හෝ දේශගුණික හෝ යම්කිසි ප්‍රබල වෙනස්කමක් නිසා එහෙමත් නැත්නම් පොළව අභ්‍යන්තරයේ ඇති වෙන ප්‍රබල වෙනස්කමක් නිසා තමන්ගේ සුඛිය ගහණය පවත්වාගෙන යාම සඳහා යම්කිසි අවස්ථාවක දියවැල් උපයෝගී කරගෙන සුමාත්‍රා සහ බෝර්නියෝ වැනි දූපත් සඳහා පිහිනීමට උත්සාහ කරනවාද කියන කාරණාව ගැන මට පෞද්ගලික මං හිතනවා මං පෞද්ගලිකව ඒ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික මතය අලින්ගේ උපන් නිජබිම එහෙම නැත්නම් හෝම් රේන්ජ් කියලා කියන ප්‍රදේශයෙන් අයින් කරලා වෙනත් ස්ථානයකට ගෙනihin දාපු අලි ඔවුන් නැවතත් ඒ හෝම් රේන්ජ් එකට එහෙම නැත්නම් ඔවුන්ගේ උපන් භූමිය සොයාගෙන එන අතර වාරෙදි පාර වරද්දාගෙන ගැඹුරු මුහුදට පීනා ගිය අවස්ථාව වාර්තා වෙලා තියෙනවා හැබැයි දැන් මේ තත්ත්වය දකිද්දී අපි දකින්නේ ඒ සිද්ධියේ එහෙම නැත්නම් මේ ක්‍රමවේද දෙකෙන්ම පරිබාහිර ක්‍රමයකට තමයි මේ වෙලාවේ අතරම අලි මුහුදට එහෙම නැත්නම් ගැඹුරු දියට ගසාගෙන හෝ වෙනත් ක්‍රමයකින් परेशन पवत्मिंग मोन अदनम कि मोन कारण अटतिदेला गंबर मुहूदट मे अली गमन गे अभी हिता सिद्धवेला अभी नोदन यम पारिसरिक विनसक अलींट संवेदी वेला ओन मे गंबर मुहूदट पीनागिन गियादीन कारण ඉතින් මේ අලියා සමහල්ලාට මේ වතුර හිග කාලේ ගංග මොයවල් වලට යනවා වෙන්න පුළුවන් වතුර බොණ්ඩ දැන් මොය කියන තැන ගඟ මුදර වැටෙන කිට්ටුව අපි දන්නවා ගඟ ගොඩක් ගැඹුරුයි ගඟේ වතුර ගලන එක ගලන වේගය අපිට හිතා ගන්න අමාරුයි මොකද මූදු මට්ටමේම වගේ තියෙන හන්දා මේකට සමහල්ලාට මූදු වතුර රැල්ලත් එක්ක මූද රට ඇතුළටත් මේ රැල්ල එනවා වෙන එනවා එක පාටම රැල්ල මූද පැත්තට හිටපු ගමන් ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා මේ මේකෙන් මිනිසුත් මැරෙන බව අපි දන්නවා වෙන සත්තුත් යනවා මේ විදිහට ඉතින් මේ හේතු වලින් කොයිකක් වෙන්න පුළුවන් මේක මේ පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඕන තත්වයක් වෙඩිවැදීම නිසා මැදිරිගිරිය තින්නක් අද ජීවිතයට සමුදුන්නා සෝමවතේ රක්ෂිතේ සැරිසරමින් සිටි මෙ මෑතින්න මීට දින දෙකකට පෙර මිය යන්නටදැයි වනශිවි නිලධාරීන් සැකපල කරනවා පොලුගස්වැව ප්‍රදේශයේ වෙල්යායකමියෙකු සිටි මෙ මෑතින්නගේ කොඳු ඇටපෙලට එල්ල වූ මාරාන්තික වෙඩි ප්‍රහාරයක් මරණයට හේතුව බව අනාවරණය වී තිබෙනවා මිය කිය ඇතින්න වයස අවුරුදු 20ත් 25ත් අතර පසු වන අඩි 8 හමාරක් පමණ උසැති ඇතින්නක්
හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පෙරවරුවේ පැවැත්ුණා. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙය පැවැත්ුණේ කමිටුවේ සම සභාපතිවරුන් වන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලිප් වේදාරච්චි සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. හම්බන්තොට සූරීවැව ප්‍රදේශයේ පදිංචි රන්පදක්කම්ලාභී නිමාලි ලියනාරච්චි සහ රිදීපදක්කම්ලාභී ගයන්තිකා තුෂාරි අබේරත්න යන ක්‍රීඩිකාවන් දෙදෙනාට සහ ඔවුන්ගේ පුහුණුකරුවන් සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී මූල්‍යාධාරද පිරිනැමුවා. රන්පදක්කම්ලාභිනියටත් ඒ වගේම තුෂාරි අබේරත්න රිදීපදක්කම්ලාභිනියටත් අපි දිස්ත්‍රික් කමිටුවක් හැටියට අපේ සුබ පැතුම් සහ අනාගතයේදී ඔබ දෙපළටම ඒ ඔලිම්පික් පදක්කම් ලෝක ශූරතා පදක්කම් විශේෂයෙන්ම ගෝල්ඩ් මෙඩල් එකම ගන්න රන් පදක්කම ගන්න ඔබලාට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බානකල ශ්‍රී සීලරත්නාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේගේ ධාතු තැන්පත් කිරීම සහ තවත් ආගමික වැඩසටහන් රැසක් අද පැවැත්වුණා. ඒ ජපානයේ ප්‍රධාන සංඝනායක මහබෝධි සමාගමේ සභාපති පූජ්‍ය බානකල උපතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් චෛත්‍ය රාජයන් වහන්සේගේ ධාතු තැන්පත් කිරීමෙන් අනතුරුව බානකල උපතිස්ස ස්වාමින් වහන්සේගේ නමින් ඉදිකරන ලද දානශාලාව විවෘත කෙරුණා. මීට තෙමසකට පෙර අපවත් වී වදාළ කළුබෝ විටියන සුමංගල ස්වාමින් වහන්සේ වෙනුවෙන් අනුස්මරණ භික්ෂු නිවාසිකාගාරයේද විවෘත කිරීම මෙහිදී සිදු වුණා. බානකල විහාරස්ථානයේ මේ ප්‍රදේශයට විශාල සේවාවක් සිදු වෙනවා. මොකද මෙහි පිරිවෙනක් තියෙනවා. ඒ වගේම පිරිවෙනේ 59ක් පමණ වැඩ ඉන්නවා. සාමාන්‍යයෙන් මීට පෙර හාඳුරු එක නමක් දෙනමක්වත් හොයාගන්න තරම් අසීරු වෙච්ච ගම් ප්‍රදේශයක අද 59ක් පමණ වැඩවාසය කිරීම ලොකු සන්තෝෂයක්. ජනතාවටත් මම සුබ පතනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනා කරනවා මේ වැඩවලට අතහිත දිලා වැඩකට දිලිම ගන්න. ඒ සමගින් රාත්‍රී 10 අපගේ ප්‍රධාන පත්‍රිකාශයේ මේ නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයබෝන්.